ඉඳපු දවසක් ඔයාලට ගොඩාක් දවසකට පස්සේ වීඩියෝ එකක් අරන් එන්න හිතුවා මේ දිනවල ලංකාවේ තියෙන මේ ප්‍රබල යුද්ධයත් එක්ක ඉතින් විශේෂයෙන්ම කේක් හදන අපිට ඒක විශේෂයෙන්ම බලපාන තියෙනවා මේ දිනවල තියෙන ලොකු ගැටලුවට විසඳුම් ටිකක් මම අරගෙන ආවා ඔයගලන්ට හැබැයි ඒක ගොඩාක් දුරට සාර්ථක නැහැ නමුත් හදිසි අවස්ථාවක අපි හදන බැටරි එක විසි කරන්නේ නැතුව අපිට යවා ගන්න නැතුව මොකද මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා බඩු මිලත් ගොඩක් ඉහළ මට්ටමක තියෙන කේක් හදන අපිට විශේෂයෙන්ම ඉතින් ඉනේ අවශ්‍ය කරගන්න පොඩි පොඩි දේවල් ටිකක් එක්ක මම මේ වීඩියෝ එක අරන් යන්න හිතුවා. ඉතින් මම මුලින්ම කියන්න දැන් ඔයගොල්ලෝ කේක් එකක් හදන්න පටන් ගත්තට පස්සේ අවන් එකට දාන්න කලින් ස්ටේජ් එක ගැන මම කියන්නේ මුලින්ම අපි බටර් එක බීට් කරනවා ඊට පස්සේ සීනි දාලා බීට් කරන ස්ටේජ් එකේදී කරන්ට් එක ගියොත් किसीम प्रश्न बीट कर मिश्रणी उगलांट शीतकरणी पहाल कोटस तीयान पड़वा दें हिम की आदि वाला हित थिंग शीतकरणी कूल नमुते प्रश्न आखना है इक दिग्गट पैपहाक वितर पवे कटना करंट की आना इक दिग्गट पैपहाक वितर फ्रीज कराने मिश्रणी मत पै देगा पैक हमारे आई करंट की ना किसीम प्रश्न आखना है शीतकरणी पहाल कोटस तीयान पड़वा इट पास नैवत ओगोलो एक करंट का बट पास नैवत ओगोलो ये बीट करना नियमित पदों का बीट करना ओगोल बितर दान पटा पुलवा हर ईलांग स्टेज के तम बितर दान गट पास करंट के गियो मुकद कर हर आप हितम पलवे बितर की दाल तीय करंट ओगोलांट इतना दी किसी में प्रश्न आखना है මිශ්‍රණය ඔයගලන්ට ශීතකරණයේ අර මම කලින් කියපු විදිහට ශීතකරණයේ ඉහළ කොටසෙ හෝ ශීතකරණයේ පහළ කොටසෙ එක තියලා නැවත බීට් කරන්න ගන්න පුළුවන්. විතර ටික ඔක්කොම දාලා ඉවරුණාට පස්සේ කරන්ට් එක ගියොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. මම කලින් කියපු විදිහටම ශීතකරණයේ ඉහළ කොටසෙ හෝ පහළ කොටසෙ දාලා ඔයගලන්ට නැවත බීට් කරලා පිටි දාන ස්ටේජ් එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලෝ පිටි දාන තෙක් බීට් කරන පදම වෙන කම්ප්ලීට් කරලා पिटी दाल इवरनाट पास मुकते पिटी दाल इवरनाट पास अपट किसीम विलावक दी शीतकरण बेटे दागान बै एक मुलिम मतगटे आगान मुकदे के बेकिंग पउडर के अभी एड कर तीन निशा इथिंग ये अवस्था उगलांट पैतुना मार उपरी हतर बगे अनिवार्य अभी बेटे अवर निकट दागान सिद्ध वेना योगे मेहम दिन पुलवा ඕගොල්ලන්ගේ ගෙදර ස්ටීම් එකක් තියෙනවා කේක් එක ස්ටීම් කරන්න පුළුවන් කේක් එක ස්ටීම් කරලා නැවත කරන්ට් එක ආවට පස්සේ ඕගොල්ලන්ට අවන් එකට දාලා පොඩ්ඩක් වටේ පොඩ්ඩක් අවශ්‍ය කාලයකට එනකන් බේක් කරලා ගැනීමේ හැකියාව තියෙනවා අනිත් දේ තමයි කේක් එක අවන් එකට දැම්මට පස්සේ පළවෙනි විනාඩි 10 15 වගේ අතරත කරන්ට් එක ගියොත් එතනදී අපි මොකද කරන්නේ එතනදී අපිට කරන්න පුළුවන් එකම දේ අවන් එකේ දොර විවෘත නොකර ඉක්මනින් කේක් එක ස්ටීම් කරගන්න එක තමයි ඉක්මනින් කේක් එක අපි සාමාන්‍ය අපි ප්‍රී හීට් කරගත්තු ඒ කියන්නේ කලින් ගත් කරගත්තු අවන් එකකටනේ අපි අනිවාර්යයෙන්ම අපි බැටර් එක දාන්නේ ඉතින් එහෙම දැම්මට පස්සේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අවන් එකේ දොර විවෘත කරන්නේ නැතුව මොකද විනාඩි 10ක් ප්‍රී හීට් කරලා අපි කේක් බැටර් එක දාගන්න පස්සේ පළවෙනි විනාඩි 10 15 ඇතුළත තමයි කේක් එකේ තියෙන හොඳම ස්ටේජ් එක හොඳට පිපිලා ඉන්නේනේ අපි දාන ට්‍රේ එකේ කටමත් වූ අපි දාන ප්‍රමාණය හොඳට ඉස්සිලා නේද වොලියුම් එක හැදෙන්නේ ওই පළවෙනි විනාඩි 10 15 ඇතුළතනේ ඉතින් ওই ස්ටේජ් එකේදී කරන්ට් එක ගියපු සැනින් අපි අවන් එකේ ඇරියොත් වෙන්නේ වටේ තියෙන කූල් එයා එක අවන් එක ඇතුළට ගිහිල්ලා ඇතුළේ තියෙන හීට් එක ගොඩාක් දුරට අඩු වෙනවා එතකොට ඉක්මනින් කේක් එක බහිනවා කරන්න ඕනේ හොඳම දේ දැන් අපි දන්නවා අපි දැනුවත් වෙලා ඉන්නේ අපේ ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා අපි නොදැනුවත් දැන් අපි කරන්ට් එක කපන වෙලාව හරියට දැනගෙන හිටියේ නැත්නම් තමයි අපිට මේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක වුණොත් යවන්න කේ දොර විවෘත නොකර හැකි ඉක්මනින් මේක ස්ටීම් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන්. ස්ටීම් කරගත්තට පස්සේ තර විදිහටම ටූත් පික් එකකින් ඇනලා බලන්න
ඇලෙන ගතියක් නැති ගානට ආවට පස්සේ අපිට ස්ට්‍රීම් එකෙන් එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත කරන්ට් එක ආවට පස්සේ ඕගලන්ට පුළුවන් ඒ ට්‍රේ එක පිටින්ම නැවත අවන් එකට දාලා ඒ ඕගොල්ලෝ වෙනදට බේක් කරන ඒ උෂ්ණත්වයෙන්ම කේක් එක බේක් කරලා අවශ්‍ය කලයක ආවට පස්සේ ඕගලන්ට අවන් එකෙන් ඉවසට ගන්න පුළුවන්. ඉතින් අවන් එකේ දොර විවෘත නොකර ස්ටීම් කරගන්න කියලා කියන්නේ ඕගොල්ලෝ දැන් ස්ටීම් අපි ස්ටීම් ක්‍රමයට කේක් එක බේක් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් වතුර පාවිච්චි කරලා අනිත් එක වැලි පාවිච්චි කරලා. ඉතින් වැලි පාවිච්චි කරන එකට වඩා ගොඩක් සාර්ථකයි වතුර. ඔබලා දන්නවා සාමාන්‍ය ස්ටීම් කරගන්න විදිය තියක් තම්බ ගන්න විදිය නේ වගේ දන්නවනේ. ඒ ආකාරයට තමයි අපිට වතුර එකකට සාමාන්‍යයෙන් කූලින් රැක් එකක් තමයි අපි තියන්නේ. කූලින් රැක් එක උඩ අර බේක් වෙච්ච කේක් එක අරගෙන තියෙනකොට ඒ වෙනකන් ඒ වතුර එක උතුරනකම් ලිපේ තියෙන වතුර එක හොඳට නටනකම් අපි අවන් එකෙන් කේක් එක එළියට ගන්නෙ නැහැ. ඒකයි මම අදහස් කළේ එතනදී. අරක වතුර එක හොඳට උතුරද්දි ඒකට තියාගන්න සූදානම් කරන ඔක්කොම රෙඩි වුණාට පස්සේ තමයි අවන් එකෙන් කේක් එක අරගෙන ටක් ගාලා එතනදී තියාගන්න ඕනේ. ඒක මතක තියාගන්න. වැලි පාවිච්චි කරලා කරනවා නම් ඒත් එහෙමයි. භාජනයේ යටට හොඳට වැලි දාලා ඒකත් කුලින් රැක් එකක් තියලා කුලින් රැක් එක උඩ අපි තියාගන්න. හැබැයි එතනදී අපි කේක් එකේ උඩ කවර් කරනවා. සාමාන්‍යයෙන් ඇලුමිනියම් ෆොයිල් එකකින් කවර් කරන එක ගොඩක් සුදුසු නැහැ. සාමාන්‍යයෙන් ලන්ච් ෂීට් එකකින් වගේ කවර් කර ගන්නවා අර වතුර ගතිය පොඩ්ඩක් උඩට එන නිසා. ඒක ඕගොල්ලෝ බල කරගන්න නැත්නම් පිරිසිදු රෙදි කැලකින් පොඩ්ඩක් කවර් කළත් කමක් නැහැ. ඉතින් ඒක සුදුසු විදිහට ඔයාලා කරගන්න. ඔයාලා දැනුවත් නැති අය ඉන්නා නම් මම ඒ වගේ කරන වීඩියෝ එකක් ළඟදීම අරගෙන ඉන්නම්. ඒක කරගන්න ගෑස් අවන් එකක් තියෙනවා නම් ඔන්න හොඳ අවස්ථාවක් ඕගොල්ලන්ට. ගෑස් අවන් එකක් තියෙන අයට මේ ප්‍රශ්නේ හොඳ ලොකුවට දැනෙන්නේ නැහැ. ටක්කල කරන්ට් එක ගිය ගමන් ඕගොල්ලන්ට ගෑස් අවන් එක ප්‍රීහීට් කරලා ඕගොල්ලන්ට කේක් එක දාගන්න පුළුවන්. ඒක ගෑස් අවන් එකේ ඕගොල්ලෝ කේක් එකක් දාගන්නවා නම් ඕගොල්ලන්ගේ කරන්ට් එක දැන් ගිහිල්ලා නම් තියෙන්නේ අවන් එක ඇතුළේම කේක් එක තියලා හැකේක් මිනින් ගෑස් අවන් එක ඔන් කරලා ඒක රත් වුණාට පස්සේ තමයි අපේ කේක් එක ඒකට දාගන්න ඕනේ. මොකද මතක තියාගන්න මොකද රස්නේ අඩු වෙච්ච ගමන් හීට් එක අන්බැලන්ස් වෙච්ච ගමන් කේක් එක බහිනවා. ඒක හොඳට මතක තියාගන්න. මේක ඕගලන්ට උදව්වක් වෙයි කියලා මේ දිනවල තියෙන ප්‍රශ්නෙත් එක්ක ඕගලගේ බැටරි එක හකියන්න නැතුව මේ ප්‍රශ්නේ අවම කරගන්න. ඉතින් ඒකයි මම වීඩියෝ එකක් අරගෙන ආවේ. ඇත්තටම මේ මේ තැනට ආවෙත් අපේ ගෙදරත් කරන්ට් එක මේ වෙලාවේ නැති නිසා. මොකද ජෙනරේටර් එක දාලා කරන්න ගියාම මට වඩා සද්දේ ජෙනරේටර් එක. ඉතින් ඒ නිසා මම තීරණය කළා එළියට ඇවිල්ලා ඔයගලන්ට මේ පණිවිඩය දෙනවා කියලා. ඉතින් නැවතත් රසබර වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න හැමෝම මොකටම God bless.